කවුද මේ වාරියපොල ශ්‍රී සුමංගල හාමුදුරුවෝ කියන්නේ? උන්වහන්සේ ඉංග්‍රීසි කොඩිය බිම දාලා සිංහ කොඩිය එසුවා කියලා කියන්නේ බොරුවක් කියලා කියන මතයට උත්තර දෙන්න ඕනේ නැද්ද? උන්වහන්සේ දලදාව පැහැරගෙන ගොහින් දඹුලු කැලේ හැංගිලා හිටපු හැටි දන්නවද? අන්තිමේ උන්වහන්සේට අත්වෙච්ච ඉරණම ගැන අප දැනගත යුතුයි නේද? Dan mage naming akuru kotala YouTube එකේ ගන්න පුළුවන් මේ වීඩියෝ නාලිකාව බොහොම ප්‍රකටයි. මාත් සමග subscribe වෙලා විශාල පිරිසක් ඉන්නවා. මම ඒ ගැන සතුටුයි. මොකද ඒ ගැන ඒ සතුටට හේතුව මට ඔබ සමග බෙදා හදා ගන්න ඔබත් එක්ක කතිකාව කරන්න මාතෘකා රසක් තියෙනවා. ඒ මාතෘකා රසෙන් එක මාතෘකාවක් තමයි සුද්දන් කළු සුද්දන් කියලා කියන්නේ. අපි සුද්ද ගැන දන්නවනේ. හැබැයි ඒ සුද්දන්ගේ මෙරටේ කළු සුද්ද වර්තමානයේ බිහි වුණේ කොහොමද කියන කතාව තමයි මේ වීඩියෝ ලයිස්තුව හරහා මම මගේ නාලිකාවෙන් ඔබට ගෙන එන්නේ. ඊට අමතරව තව බොහෝ දේවල් මේ වීඩියෝ නාලිකාවේ තියෙනවා YouTube නාලිකාවේ. කොරෝනා පිළිබඳ මගේ මත මතාන්තර වගේක් තිබුණා. ඇයි පහුගිය ටිකේ අපූරු ගීතයකුත් ජනප්‍රිය වුණේ ආදරේ නමින් මේ නාලිකාවෙන්නේ. ඒ නිසා අද අපි සාකච්ඡා කරන්නේ අර සුද්දන් සහ කළු සුද්දන් මාතෘකාව යටතේ එන තවත් එක වීඩියෝවක්. මුලින්ම අද අපි සාකච්ඡා කරන්නේ වාරියපොල ශ්‍රී සුමංගල හාමුදුරුවන් පිළිබඳ. වාරියපොල ශ්‍රී සුමංගල හාමුදුරුවන් පිළිබඳ සාකච්ඡාවක් අපට අවශ්‍ය වන්නේ ඇයි? වාරියපොල ශ්‍රී සුමංගල හාමුදුරුවෝ කියපුවම අපේ මතකයට නැගෙන්නේ එක වතාවටම ඔය 1815 ඉංග්‍රීසින් ලංකාවේ කන්ද උඩ රට ගිවිසුම අත්සන් කරපු දවසේ ඒ අස්සන නිම වෙන්නටත් පෙර ඉංග්‍රීසි කොඩිය දළදා මාලිගාව ඉදිරිපිට එසෙව්වා කියන විරෝධතාව දක්වමින් ඒ යූනියන් ජැක් කොඩිය බිම දමා එහි සිංහ කොඩිය එසවූ වීරෝදාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ කියා තමයි අප වාරියපොල ශ්‍රී සුමංගල හාමුදුරන්ව හඳුනාගන්නේ. නමුත් ඒ පිළිබඳ විවිධ මත මතාන්තර තියෙනවා කියලා මම මගේ කලින් වීඩියෝවෙත් කිව්වා. උගතුන් විශේෂයෙන් මේ රටේ උගතුන් අධ්‍යාපන ක්ෂේත්‍රය විෂය නිර්දේශ පාසල විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශ මේ සිද්ධිය විශ්වාස කරන්නේ නැහැ. වාරියපොල ශ්‍රී සුමංගල හාමුදුරුවෝ ඉංග්‍රීසි කොඩිය බිම දැමුවා කියලා කිසිදු සාක්ෂියක් සාධකයක් ලිඛිත පිටපතක් අපට හමුවන්නේ නැහැ කියා. ඒ කියන්නේ මේ මෑතකම ද ඩූම් කිං කියලා මේ නෙරපු රජ නමින් මහාචාර්ය ගණනාථ ඔබේසේ කරන් ලංකාවේ ඉතිහාස පිළිබඳ මතිපතාන්තර බොහොමයක් ඉදිරිපත් කරපු මහාචාර්ය ගණනාථ ඔබේසේ කරන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ අපි නොදකපු පැත්තක් හොඳින් පැහැදිලි කරන මේ කෘතියේ පවා ඔබේසේ කරන් විශ්වාස කරන්නේ නැහැ. එතුමන් තා පැහැදිලිවම කියන මේක ජන කතාවක්. මේක අපි කවුරුත් පිට විශ්වාස කරන්න විදිහක් නැහැ. මොකද මේ පිළිබඳ ඉංග්‍රීසි වාර්තා නැහැ කියලා. ඒ ඉංග්‍රීසි වාර්තා සියල්ල මේ තෙන්නකෝන් විමලානන්ද මැතිඳුන් උඩරට මහා කැරළ නම්ින් ඉදිරිපත් කරන මේ පොත් මේ කතාංග තුනක් ඇතුළත් මේ මහා පුස්තකේ සඳහන් කොට තිබෙනවා. හැබැයි එහි ඒ ඉංග්‍රීසි වාර්තාවල ගණනාත් ඔබේසේකර මහත්තයා කියන විදිහටම වාරියපොල ශ්‍රී සුමංගල හාමුදුරුව මේ ඉංග්‍රීසි කොඩිය බිම දාලා පාගලා සිංහ කොඩිය සෙව්වායි කියන වාර්තාවක් නම් සඳහන් වෙන්නේ නැහැ. ඒක ඇත්ත. ඇයි එහෙම උනේ? ඇයි ඔවුන් මේක වාර්තා නොකළේ? එහෙම නැත්නම් ඇයි මේ අපි අද ඉඳගෙන එහෙම සිද්ධියක් සිද්ධ වුනේ නැහැයි කියලා කියන්න උත්සාහ කරන්නේ මේ පිළිබඳයි අපේ කතාව. ඒ නිසා වාරියපොල ශ්‍රී සුමංගල හාමුදුරුවන්ව අපට මේ අපේ ඉතිහාසය තුල උන්වහන්සේව රඳවා තබන්නට තියෙන එකම ස්ථානය නෙවෙයි ඔය. ඊට වඩා පෙරත් ඔය සිද්ධියට පසුත් වාරියපොල සුමංගල හාමුදුරුවන් පිළිබඳ බොහෝ වාර්තා පළ වෙනවා. අවසාන 1820 දී උන්වහන්සේව නිදහස් කරනු ලබනවා. 1818 මේ ඌව වෙල්ලස්ස මහා අරගලයේ චූදිතයෙක් ලෙස අත්අඩංගුවට ගන්න වාරියපොල සුමංගල හාමුදුරුවන්ව යාපනයේ සිරගෙදර සිරගත කරනවානේ. යාපනයේ සිරගෙදර සිරගත කරන්නට රොබර්ට් බ්‍රවුන්රික් විසින් උන්වහන්සේට චෝදනාව තමයි දළදා හාමුදුරුවන් දළදා මාලිගාවෙන් පැහැරගෙන යාම නැමැති චෝදනාව. අපි ගිය වතාවේ අපේ වීර කැප්පටිපොල පිළිබඳ වාර්තාවේදී අපි කිව්වා අර හඟුරංකෙත රජමහා විහාරයේ පවත්වපු දළදා ප්‍රදර්ශනයට දළදා වහන්සේව මාලිගාවෙන් වඩම්මාගෙන ගියේ රහසිගතව වාරියපොල ශ්‍රී සුමංගල හාමුදුරුවෝ කියලා. ඒ පිළිබඳ වාර්තා ඉංග්‍රීසීන් විසින් බැතර්ස් සාමිවරයාට එංගලන්තයේ සිටින යටත් පිළිත භාර ලේකම්වරයාට හොඳින් ලියා දක්වා තිබෙනවා.
මොකද හේතුව අපි දන්නවා දැන් මේ රජ කෙනෙක් බලයට පත් වෙනවා නම් මේ රටේ දලදාව ඒ රජුරුවත් එක්ක ඉන්න ඕනේ කියලා අර ඌව බෙල්ලස්සෙන් පහල කරගත්තු විල්බාවේ උන්නාන්සේ නැමැති රජුරුව ශ්‍රී රාජසිංහ නමින් රජ කළාට ඒ රජුරුව අසලට දලදාව රැගෙන යන්නට කියන කටයුත්ත කුමන්ත්‍රණකාරී ලෙස සිද්ධ වුණා කියලා ඉංග්‍රීසි වාර්තාවලට අනුවම කලුගමුවේ කාර්ය කරන කියලා කාර්ය කරන රාලහාමි කෙනෙක් එක්ක එකතු වෙලා තමයි උන්නාන්සේ ඒ කටයුත්ත කරන්නේ ඒක හරි අපූර්ව කතන්දරයක් කොහොමද ඔය මේක සැලසුම් සහගත ක්‍රියාවලියක් ඒ සැලැස්මත් හරි අපූර්වයි ඔය සබරගමුව පැත්තේ වන්දනා නඩයක් එනවා දලදා මාලිගාවට දලදා වඳින්න දලදා මාලිගාව වහන්න ඕන්න මෙන්න කියලා තියෙනවා. උන් කලබලෙන් දුවගෙන එනවා අනේ අපිට පරක් වුණා අපිට ඉඩ දෙන්න දලදා වඳින්න කියලා. හැබැයි උන් කලබලෙට දුවගෙන එන නිසා අතේ මල් හැම මොකුත් අරන් ඇවිල්ලා නැහැ. ඒ නිසා සුමංගල හාමුදුරුව තමයි දලදාව බහරව ඉන්නේ. උන්වහන්සේ එතන හිටපු ලස්කරින්ඥා හමුදා නිලධාරීන් දෙදෙනා මේ ආරක්ෂිත ආරක්ෂාවට හිටපු ලස්කරින්ඥා හමුදා නිලධාරීන් දෙදෙනාට කියනවා ගිහිල්ලා මේ වන්දනා කරුවන්ට මල් ටිකක් අරන් වරෙල්ලා මෙච්චර දුර බැහැර ඉඳලා ආපු එකේ ආපහු හරවලා ඇරියා කෑ කියලා. ඉතින් ඔන්න මේ ලස්කරින්ඥා හමුදාවේ සේන සෙබළු දෙදෙනා මල් ගේන්න ගියා. ඔය අතර තමයි මේ දලදා මාලිගාව ඇතුළට අර වන්දනා කරුවන් සහිත පිරිසත් එක්ක ආපු කලුගමුවේ කාර්ය කරන රාළව ඇතුළු කරන්නේ. එතනින් එහාට මේ දලදාව මේ මහා කරඬුව ඇතුලේ තව කරුණු බොහොමයක් තියෙනවා. ඒ කරඬු ඇතුලේ තමයි බොහෝ දෙනා කියන්නේ නයිගිල්ල කරඬුව කියලා. ඒ කියන්නේ හේමමාලා දන්ත යුවල කේස කිස් කලඹේ සංගවාගෙන ආපු දඹ ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරපු ඒ පළමු වෙනි දලදා කරඬුව තමයි මේ කාර්ය කරන රාළ විසින් බැහැරට ගෙනියන්නේ. ඒ කරඬුව තමයි අරගෙන ගිහිල්ලා දලදා ප්‍රදර්ශනයේ පවත්වන්නේ. මේ දලදා ප්‍රදර්ශනයේ ආරංචි වෙච්ච සැනින් ඉංග්‍රීසින් වහාම සොයා බලනවා දලදාව බහරේ හිටපු වාරේපුල සුමංගල හාමුදුරුව පිළිබඳ. වාරේපුල සුමංගල හාමුදුරුව මේ දලදාව බහරේට පත් වෙන්නේ ඉංග්‍රීසින්ට පෙර ඔය ශ්‍රී වික්‍රමරාජසිංහ රජුරන් කාලේ. ශ්‍රී වික්‍රමරාජසිංහ රජුරුවත් එක්ක ටිකක් විතර පෛරුපාසානේ පැවැත්වුවේ නැහැ මල්වත්ත විහාරේ. මොකද මල්වත්ත විහාරේ ඇහැලේ පොලත් එක්ක සම්බන්ධතාව පවත්වනා කියන සැක කරපු වික්‍රමරාජසිංහ රජුරුව දලදාව බහර දෙන්නේ අස්ගිරිය විහාරයට. අස්ගිරිය විහාරයේ අනුනායක හාමුදුරුව තමයි වාරේපුල ශ්‍රී සුමංගල හාමුදුරුව. ඒ නිසා එතැන් සිට ශ්‍රී වික්‍රමරාජසිංහ රජුරන්ගෙන් පසු ඉංග්‍රීසීන් පාලනය බහරගත්තත් දලදාව පිළිබඳ උන්වහන්සේගේ අයිතිවාසිකම වෙනස් කළේ නැහැ. වාරේපුල ශ්‍රී සුමංගල හාමුදුරුව කොහෙන්ද ප්‍රාදුර්භූත වෙන්නේ? උන්වහන්සේගේ නමේම තියෙනවානේ වාරේපුල ශ්‍රී සුමංගල කියලා. එතකොට වාරේපුල කියලා කියන්නේ අපි ඔය කවුරුත් දන්න හත්කෝරලේ වාරේපුල. හැබැයි මාතලේ ප්‍රදේශෙත් වාරේපුලක් තියෙනවා. ඒ නිසා මේ මාතලේ මේ ඊට පසු කාලීනවත් 1848 කැරැල්ලටත් බොහොම සම්බන්ධ වෙච්ච නිසා මාතලේ වාරේපුලත් බොහොම ප්‍රකටයි. ඒ නිසා මාතලේ වාරේපුල ඇත්තෝ විශ්වාස කරනවා වාරේපුල ශ්‍රී සුමංගල හාමුදුරුව ඒගොල්ලන්ගේ කියලා. එතකොට හත්කෝරලේ වාරේපුල ඇත්තෝ විශ්වාස කරනවා වාරේපුල ශ්‍රී සුමංගල හාමුදුරුව ඒ පැත්තේ කියලා. මේකට උත්තරෙත් මේ මගේ ප්‍රකාශයේ අවසානයේ බලාගෙන ඉන්න හරියටම වාරේපුල සුමංගල හාමුදුරුව මාතලේද හත්කෝරලේද කියලා දැනගන්න පුළුවන්. දැන් ඉංග්‍රීසීන්ට දැනගන්නට ලැබෙනවා දලදා මාලිගාවේ තියෙන පිටකරඬුව විතරයි ඇතුළු කරඬුව නැහැයි කියලා. නමුත් ඉංග්‍රීසීන් ඒක වෙනත් විදිහකට ප්‍රචාරය කළා කියලාත් මම ගිය වතාවේ කීවා. කොහොම නමුත් ඉන්පස්සේ ඔවුන් සොයා බලනවා අස්ගිරිය විහාරයේ වාරේපුල සුමංගල හාමුදුරුව වැඩ ඉන්නවද කියලා. ඔවුන්ගේ සැකේ සනාථ කරමින් අස්ගිරිය විහාරයේ වාරේපුල ශ්‍රී සුමංගල හාමුදුරුව ඒ වෙනමිට වැඩ හිටියේ නැහැ. ඒ නිසා ඔන්න උන්වහන්සේව අත්අඩංගුවට ගන්න වහාම සෙබළු පිටත් කරනවා. එතෙන් සිට උන්වහන්සේ පිළිබඳ තොරතුරක් හමුවන්නේ නැහැ. දැන් ඔන්න කැරල්ල මේ අපේ පැත්තේ අරගල ඒගොල්ලෝ කැරල්ලත් එක දාගෙන ඔන්න අපි කිව්වා මං ගේ වතාවෙත් ඒ කැරල්ල අසාර්ථක වෙච්ච හැටි. කැරල්ල අසාර්ථක වෙලා දැන් කොහොමද මේ අත්අඩංගුවට ගත්තේ අපේ නිලමෙවරුන්ව? ඒ නිලමෙවරුන්ව අත්අඩංගුවට ගැනීම සිදු වෙනවා. කැරල්ල අසාර්ථක වෙනවා. මඩුගල්ලේ නිලමෙවරය වත්තරංගුට ගන්න ඔත්තුවක් ලැබිලා යනවා මාතලේ කයිකාවලට. කවුද මේ ඔත්තුව කිව්වේ? පුබ්බුලිය කියලා කියන ගමේ සිංහල මිනිස්සු කියලායි මේ කතන්දරේ තියෙන්නේ. මාතලේ පුබ්බුලිය පැත්තේ. ඒ කියන්නේ ජෝන් ඩොයිලිට බරපතල බුද්ධි සේවයක් තිබුණා. බුද්ධි සේනාංකයක්. ඔත්තු සේවාවක්. ඒ ඔත්තු සේවාව බොහොම ක්‍රමිකයි. අපි දන්නවා ඒ ඔත්තු සේවාවේ ඉන්න මේ වර්තමානයේ දක්වා සාකච්ඡා කරන්නට වටිනා කියන කෙනෙක්.
තමයි ඩොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන. ඒ ඩොන් ඒඩ්‍රියන් හෙවත් තම්බි මුදලි. ඒ ඩොන් ඒඩ්‍රියන් හෙවත් තම්බි මුදලි නොහොත් තෝඹු මුදලිකින් පැවතෙන પરම්පරාවේ වර්තමානිකයා කවුද කියලා මම පස්සේ දවසේ කියන්නම්. කොහොම නමුත් ජෝන් ඩොයිලිගේ මේ ඔත්තු සේවාවට දැනගන්න ලැබෙනවා මඩුගල්ලේ ගල් ගුහාවක් අස්සේ හැංගිලා ඉන්නවායි කියලා කයි කාවල පැත්තේ. මඩුගල්ලේව ගිහලා අත්අඩංගුවට ගන්න. මඩුගල්ලේව අත්අඩංගුවට ගන්නකොට ඔය පුබ්බිලිය කියන ගමේ හිටපු තවත් පිරිසකට අපේ ඔත්තු සේවාවට ජෝන් ඩොයිලිගේ ඔත්තු සේවාවට දැනගන්න ලැබෙනවා ස්වාමින් වහන්සේ නමක් ගල් ගුහාවක වැඩ ඉන්නවා කියලා තවත් ස්වාමින් වහන්සලාත් කීප නමක් එක්ක. ගිහිල්ලා වහාම බට කරලා අත්අඩංගුවට ගන්න. මේ ස්වාමින් වහන්සේව අත්අඩංගුවට ගන්නකොට හොයා ගන්න බැරි තරම් වෙනස් වෙලාලු උන්වහන්සේ. උන්වහන්සේ කෙස් රවුළු ඇවිලා ආ දැන් මාස ගානක් මාස 6ක් විතර කැලේ හැංගිලා ඉන්නේ දලදාවත් එක්ක. ඒ දලදාව කොහොමද දන්නවද උන්වහන්සේ පරිස්සම් කරගෙන තිබිලා තියෙන්නේ. මේ උන්වහන්සේගේ සිවුරේ වම් උරේ කිසියම් කුහරයක් සකස් කොට ඒ කුහරේ අර අපේ ගමේ කතාවට කියන රත්තරන් කරඬුව හෙවත් හේමමාලා දන්ත කුමරු රැගෙන ආපු පළවෙනි කරඬුවේ බහාලු දන්ත ධාතුන් වහන්සේව මේ උරේ තැම්පත් කොට ඒක වසලා උන්වහන්සේ මේ මේ මුළු කාලෙම ගෙවා ඇත්තේ මේ දලදාවට ගෞරව පිණිස මෙන්න මෙහෙම හිස පහත් කරගෙන එම හිස පහත් කරගෙන කොණ්ඩේ බැවිලා රැවුල බැවිලා උන්වහන්සේව හමු වන විට උන්වහන්සේව අඳුරන්න බැරි තරම් විකෘති වෙලා හිටියයි කියලා. එතෙන් සිට උන්වහන්සේ අපවත් වෙන තුරුත් ඒ විකෘතිය හැරුණේ නැහැයි කියලා කියනවා. උන්වහන්සේ සියලු වතාවත් දක්වමින් දලදාව ආරක්ෂා කරගෙන හිටියා. හැබැයි ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවටපත් වුණා. දැන් උන්වහන්සේව අත්අඩංගුවට ගන්න ගිය නඩයට මේ 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 ස්වාමීන් වහන්සේලා 40 දෙනෙක් හොඳේ ස්වාමීන් වහන්සේලා මේ වරද යටතේ ස්වාමීන් වහන්සේලා 49ක් අත්අඩංගුවට ගත්තා. මෙතන 49ම හිටියද දන්නේ නැහැ. කොහොම හරි ස්වාමීන් වහන්සේලා පිරිසක් එක්ක මේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ කවුද? ඇයි මේ රැවුලුව වාගෙන ඇයි මේ හැංගිලා ඉන්නේ කියලා ඉංග්‍රීසීන් කෑ ගහනකොට ගල්ගුහව ඇතුලෙන් සද්දයක් අහවලු. මමයි වාරිය පොළ කියලා. බොහොම වීර සෙයියාවෙන් මමයි වාරිය පොළ කියලා අඳහරපාම ගිල බලපම් මේ වාරිය පොළ ශ්‍රී සුමංගල හාමුදුරු. එතනින් අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගරන් කොළඹ රැගෙන එනවා. දලදා හාමුදුරුවන් උන්වහන්සේම ඉංග්‍රීසීන්ට බාර දෙනවා. උන්වහන්සේ සහිත 40 දෙනෙක්ව ගිල සිරගත කරනවා. කන්ද උඩ රටවත් කොළඹවත් කොහෙවත් නෙවෙයි යාපනේ. යාපනේ සිරගත කරනවා. හරියට රටින් පිටුහල් කළා හා සමානයි. යාපනේ සිර මැදිරියේ උන්වහන්සේව සිරගත කරනවා. දැන් අර උන්වහන්සේව සොයාගත්තු මමයි වාරිය පොළ කියලා අඳහැරපු තැන ආන් ඒ ස්ථානයේ සහිත ගම්මානය ඉතිරින් එහාට වාරිය පොළ බවට පත් වුණා කියලා කියනවා. ඒ හින්දා මාතලේ වාරිය පොළ ශ්‍රී සුමංගල හාමුදුරුව නිසා හැදුනා කියලා තමයි කතාව තියෙන්නේ. ඒ නිසා ඔය 1848 කැරැල්ල අපේ ඔය බොහොම ප්‍රකට කැරැල්ල වීර පුරන් අපු ගොංගාල ගොඩ බණ්ඩා කුඩහපොළ හාමුදුරුව ගැන එහෙම සම්බන්ධ වෙච්ච ඒ මාතලේ කැරැල්ලෙදිත් විශාල කටයුත්තක් සිද්ධ වෙනවා ඔය වාරිය පොළෙන්. ඒ නිසා ඒ වාරිය පොළ ශ්‍රී සුමංගල හාමුදුරුව නිසා නම පට බැඳුණු වාරිය පොළ කියන ගම එතනින් එහාට ප්‍රකට වෙනවා. දැන් පැහැදිලිනේ වාරිය පොළ ශ්‍රී සුමංගල හාමුදුරුවන්ගේ ජන්ම භූමිය මාතලේද හත්කෝරලේද කියලා. හත්කෝරලෙන් උත්පාදනය වූ අස්ගිරිය විහාරවාසී වාරිය පොළ ශ්‍රී සුමංගල හාමුදුරුව උන්වහන්සේගේ නමින් පට බැඳුණු මාතලේ වාරිය පොළට රැගෙන යන්න උත්සාහ කළාට ඓතිහාසික සිද්ධාන්ත ඓතිහාසික සොයාගැනීම් මත උන්වහන්සේ සත්කෝරලේ කියන කොප්පු වෙනවා. දැන් අපි කතාවට එමු. දැන් ඇයි මේ වර්තමාන මහාචාර්යවරු පවා වාරිය පොළ ශ්‍රී සුමංගල හාමුදුරුව ඔය කියන ඉංග්‍රීසි කොඩිය බිම දාලා සිංහ කොඩිය එසෙව්වේ නැහැයි කියලා කියන්නේ? මං කලිනුත් කිව්වනේ ඔවුන්ගේ එකම සාධකය තමයි සාක්ෂි නැහැ. දත්ත සටහන් නැහැ. මොනවද සාක්ෂි? අපේ රටේ හිටපු ආණ්ඩුකාරවරු එංගලන්තයේ හිටපු යටත් විජිත බාර ලේකම්වරයාට ලියපු ලියවිලි. ඒ රාජකාරී ලියවිලි. ලොග් ඇන්ඩ් රිස් කියලා කියන්නේ. ඒ දෛනික රාජකාරී ඔවුන් වාර්තා කරනවා. ඒ දෛනික වාර්තාවල මේම සිද්ධියක් නැහැ. මේක සිද්ධ වුණා නම් සිද්ධ වෙන්නේ 1815 මාර්තු 2 වෙනිදානේ. මාර්තු 2 වෙනිදා එහෙම සිද්ධියක් සිද්ධ වෙලා බවට වාර්තාවක් නැති නිසා අපේ උගතුන් අධ්‍යාපනඥයින් කියන එහෙම සිද්ධියක් සිද්ධ වුණේ නැහැ කියලා. මම මගේ ඓතිහාසික අනුමාන කිරීම කලාකරුවෙක් හැටියට සිද්ධ කරන අනුමානයක් විතරක් නෙමෙයි. හැබැයි මේ අනුමානයට මම බැසගත්තේ මේ පිළිබඳ මම මං විසින් සොයාගත්තු විශාල කර්මු කාරණා රැසක් මැද්දෙන්.
අනේ මම සූදානම් වුණානේ 1818 නමින් චිත්‍රපටියක් හදන්න. ඒ චිත්‍රපටිය සඳහා මා කරපු මේ පර්යේෂණවලදී තමයි මේ තොරතුරු අහුවෙන්නේ. මගේ චිත්‍රපටියේ තමයි මෙලහකට චිත්‍රපටයේ ප්‍රදර්ශනය වුණා නම් ඒක නිර්මාණය වුණා නම් ඔබ මේ රහස හෙළිදරව් කරගෙන වාරියපල සුමංගල හාමුදුරුවන්ගේ මේ කොඩිය බිම දාලා පාගපු එක ගැන ඉංග්‍රීසියෙන් වාර්තා නොකළේ ඇයි කියන සිද්ධිය මම මගේ චිත්‍රපටියට ඇතුළත් කළා 1818 නමින් මම නිර්මාණය කරන්නට හිටපු චිත්‍රපටිය. ඒකෙන් සිද්ධ වුණේ නැහැ අපේ රටේ චිත්‍රපට කර්මාන්තයේ ප්‍රශ්නයක් ඒක වෙනම කතා කරමු. කොහොම හරි මේකයි සිද්ධ වුණේ. එදා මේ සිදුවීම සිද්ධ වෙන දවසේ ඉංග්‍රීසි කොඩිය එල්ලා තිබුවා කියලා මේ ඉංග්‍රීසි වාර්තාවල තියෙනවා. තෙන්නකෝන් විමලානන්ද මැතිඳුන් මේ කහව කරන මේ වාර්තාවල තියෙනවා. එදා ඉංග්‍රීසි කොඩිය එල්ලා තිබුණා කියලා. හැබැයි ඉංග්‍රීසි කොඩිය බිම දාලා සිංහ කොඩිය එසෙව්වයි කියලා නැහැ. මේ වාරියපුල සුමංගල හාමුදුරුවෝ 1815 මේ සිද්ධ වෙච්ච ගිවිසුම් අස්සම් කිරීමත් එක්ක යාවජීව භික්ෂුන් වහන්සේ නමක්. මොකද මාලිගාව තුලම සිටීම උන්වහන්සේ ඉංග්‍රීසින් සමග සහාය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුලත් සමග සමීපව කටයුතු කිරීම මේ සියලු හේතු කොටගෙන උන්වහන්සේ මේ කටයුත්තට බොහොම මැදිහත් වුණා. කොටිම කියනවා නම් සිංහලයින්ගේ පැත්තෙන් මේ 1815 ගිවිසුම සිංහලෙන්ගේ පැත්තෙන් රචනා කළේ උන්වහන්සේ කියලා කියන. උන්වහන්සේගේ රචනාව තමයි මෙන්න අපේ ගිවිසුම. මෙන්න මේකට අස්සම් කරපන්න කළා කියලා මේ ඉංග්‍රීසින්ට දුන්නයි කියලා කියන්නේ. හැබැයි ඉංග්‍රීසින් මේක අස්සම් කළේ නැහැ. මොකද ඉංග්‍රීසින්ට තිබුණා හැම යටත් විජිතයකටම ඉදිරිපත් කරන්න එක ගිවිසුමක්. මම ඒ පිළිබඳ සාක්ෂි. මම වරක් නවසීලන්තයේ ගිය වෙලාවේ නවසීලන්තයේ කෞතුකාගාරයේ තියෙනවා නවසීලන්තයේ සහ ඉංග්‍රීසියෙන් 1822 අස්සම් කරපු වයිට් අංගයේ ගිවිසුම. ඒ වයිට් අංගයේ ගිවිසුම මම නවසීලන්ත කෞතුකාගාරයේදී කියවා බැලුවා. අපේ කන්ද උඩරට ගිවිසුමට බොහෝ සමානයි. ඒ අංක ඒ ලෙසම ඒ වගන්ති තියෙනවා. ඒ නිසා ඔවුන්ට තිබුණා අර ස්ටෑන්ඩඩ් කොන්ස්ටිටියුෂන් එකක්. ඒ සාමාන්‍ය පිටපතේ වචන වෙනස් කරලා රටවල් වල දින නංගන් වෙනස් කරලා ඒ ඔවුන්ගේ යටත් විජිත වලට බාර දෙනවා. එනිසා ඉංග්‍රීසින් වාරියපොල සුමංගල හාමුදුරුවෝ ප්‍රමුඛ අපේ රටේ භික්ෂු ගණයා ඉදිරිපත් කරපු ගිවිසුම් පැත්තකින් තියලා අවසානයේ ඔවුන් ඉදිරිපත් කරුවේ ඔවුන්ගේ ගිවිසුම 1815 මාර්තු 2 වෙනිදා. ඒකට එකඟ වුණේ නැහැ අපේ භික්ෂුන් වහන්සේලා. අපේ නිලමේවරු එදා අස්සම් කළේ නැහැ. ඒ අස්සම් නොකර සාකච්ඡාවකින් පසු එළියට වඩිනකොට වාරියපොල සුමංගල හාමුදුරුවෝ මෙන්න තියෙනවා යූනියන් ජැක් කොඩිය එල්ලලා. උන්වහන්සේට කේන් තියනවා. මොකද උන්වහන්සේ මේකට මැදිහත්. උන්වහන්සේගේ යෝජනාවලියේ තිබුණා මේ අදින් පස්සේ ඉංග්‍රීසි කොඩිය සහ සිංහල කොඩිය සින්ද සිංහ කොඩිය කියන කොඩි දෙකම මෙතන ලෙල දෙන්න ඕනයි කියලා. අපි අස්සම් කළෙත් නැහැ. මේ යූනියන් ජැක් කොඩිය මෙතන එල්ලලා තියෙනවා කියලා තමයි උන්වහන්සේ ඉදිරිපත් කළ මේක කඩලා මේ එින් පසු මේ ඛේද වාචකේ සිද්ධ වුණා. ඊට පස්සේ කියනවා මේ ඉංග්‍රීසි හමුදා උන්වහන්සේට අවිමෑනුවා වහාම ජෝන් ඩොයිලි ඇවිල්ලා මේක සමතේකට පත් කළා කියලා. දැන් යම් විදිහකින් ඉංග්‍රීසින් මේ සිද්ධිය වාර්තා කළා නම් එංගලන්තයේ යටත් විජිත භාර ලේකම්වරයාට ජෝන් ඩොයිලිගේ වැඩ තහනම් කරනවා. ඇයි? ලේසි පහසුද මේ තුන්වෙනි ජෝර්ජ් රජුරුවන්ගේ සංකේතය වෙච්ච ඉංග්‍රීසි යූනියන් ජැක් අර කතිර කොඩිය මේ රටේ භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ යටත් විජිතයක හිටපු භික්ෂුන් වහන්සේ නමක් බිම දාලා පෑගුවා කියන එක? ඔවුන්ගේ ජාතිකාභිමානය ඔවුන්ගේ කොඩිය පිළිබඳ ලොකු ගෞරවයක් දක්වනවා. ඒ කොඩිය මෙරටේ භික්ෂුන් වහන්සේ නමක් බිම දාලා පාගලා ඔවුන්ගේ කොඩිය හිටෙව්වා කියන වාර්තාව ජෝන් ඩොයිලි හරි රොබර්ට් බ්‍රවුන්රික් හරි යවුවා නම් ලියලා මේ බැතස්ට එහෙම නැත්නම් එංගලන්තයට වහාම රොබර්ට් බ්‍රවුන්රික්ගේ වැඩ තහනම් කරලා ආපහු ගෙන්නගෙන ඒක බරපතල වරදක්. ඒ නිසා ඔවුන් එක සම්මුතියකට ආව නැහැ. එහෙම සිද්ධියක් උනේ නැහැ. එහෙම සිද්ධියක් වාර්තා කරන්න ඕනේ නැහැ. ඒ නිසා ඒ කාරණාව හේතු කොටගෙන වාරිය පොලිස් ශ්‍රී සුමංගල හාමුදුරුවන් අත්තරංගුවට ගත්තෙත් නෑ. අත්තරංගුවට ගත්තා නම් අත්තරංගුවට ගැනීමට හේතුව යූනියන් ජැක් කොඩිය පාගපු හින්දා කියලා ලියන්න වෙනවා. එහෙම ලිව්වනම් ජෝන් ඩොයිලිගේ රොබර්ට් බ්‍රවුන්රික්ගේ වැඩ තහනම් වෙන්න තියෙනවා. අන්න ඒ නිසා ඔවුන් මේ සිද්ධිය හැංගුවා. ඔවුන් මේ සිද්ධියක් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැයි කියලා ඔවුන්ගේ දේශපාලනික රාජකාරිමේ උමනාවක් මත වැහැව්වා. ඒ නිසා අපට මේ ඉංග්‍රීසි වාර්තාවල වාරිය පොලිස් ශ්‍රී සුමංගල හාමුදුරුව මේ කොඩිය පහත් කළා කියන සිද්ධිය අපිට හමුවන්නේ නැහැ. එම හමුවන්නේ නැති නිසා අපේ රටේ වර්තමාන උගත් පරපුර බුද්ධිමතුන් මහාචාර්යවරු සාධක සාක්ෂි නැහැයි කියලා එහෙම සිද්ධියක් සිද්ධ වුණේ නැහැ කියලා මේක ඉවත් කරනවා. මේක ජන කතාවක් කියලා කියනවා. ඇයි ඒ? ඒ තමයි මම අර කලින් කිව්වේ ඉතිහාසයේ වනාහි ජයග්‍රාහකයාගේ වාර්තාවයි.
පරාජිතයාට වාර්තාවක් නැහැ. පරාජිතයාගේ වාර්තාව පරාජිතයාවත් සොයන්නේ නැහැ. පරාජිතයාත් අර ජයග්‍රාහකයාගේ වාර්තාවේ මේ ලිලා ඉන්න තමයි හදන්නේ. ඒක තමයි යටත් විජිත මානසිකත්වය කියලා කියන්නේ. ඒක තමයි කළු සුද්දන්ගේ මානසිකත්වය කියලා කියන්නේ. එහෙම කළු සුද්දන්ව තමයි ඉංග්‍රීසින් හැදුවේ. දැන් අපි සොයා බලමු ඊළඟට ඇයි මේ අපේ රටේ මෙහෙම මහා ඛේදවාචකයක් සිද්ධ වුණේ කියලා. මං එදත් කිව්වා මේ මහා ඛේදවාචක ඒ කියන්නේ මේ ඉංග්‍රීසින්ව කැඳවලා අපේ රජුරුවන්ව ඉංග්‍රීසින්ට අත්අඩංගුවට ගන්න සකස් සලස්සලා මේ මහා ඛේදවාචක් සිද්ධ වුණේ ඇයි? ඇයි අපේ නිලමේවරු අපේ භික්ෂුන් වහන්සේලා මේ හිටපු රාජ්‍යත්වයට විරුද්ධ වුණේ? ඔවුන් වඩුග රජවරුන් නිසා. කවුද වඩුග රජවරුන් කියන්නේ? ඒක කතා කරමු ඊළඟ වීඩියෝ එකේ.